දෙහිවල සත්වෝද්‍යානයේ සිංහේකුට කොවිඩ්ද? දෙහිවල සත්වෝද්‍යානයේ සිංහේකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි PCR පරීක්ෂණ කිහිපයකින් සනාථ වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අද පස්වර්වේ නිවේදනය කළා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ 2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන තෝර් නැමැති සිංහයාටයි. අපි ටෙස්ට් කරනවා QRT PCR කියන තාක්ෂණය පාවිච්චි කරලා SARS ලයික් වෛරසස් කියන්නේ සත්තුන්ගේ පවතින පුළුවන් මේ සූනොටික් ඉෆෙක්ට් එක තියෙන SARS ලයික් වෛරසස් කියන ගෲප් එකට සබ් ජීනස් ගෲප් එකට ඒ අනුව අපි ටෙලි වෙනවා එම සාම්පලයේ ඊට අදාළ වෛරසයට අදාළ RNA තිබෙන බව ඉන් පසුව COVID-19 මනුෂ්‍ය ඇඟේ කරන පරීක්ෂණයට යොමු කරනවා එම සාම්පලය. ඒතර මේෙහිදී තේ වෙනවා අපිට එම RNA පවතින බව ඒ සාම්පල්ස් වල ඒ අනුව අප ඒ අදාළ බලධාරීන් දැනුවත් කරනවා යුනිමස 15 වෙනි දින. කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පිරිස් මහතා සමග එක්ව සිදු කරන බවද පෙරදිනේ විශ්වවිද්‍යාලයේ පශු ජෛව රසායනංශය ප්‍රකාශ කළා. වනජීවී රාජ්‍යමාත්‍ය බෙමිරවිර දිසානායක මහතා පැවසුවේ සිංහ දේනුවද තරමක අසනීප තත්ත්වෙන් පසුවන බවයි. එම සිංහ යුවලගේ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවද බෙමිරවිර දිසානායක මහතා ප්‍රකාශ කළා. මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරසය ආසාදිතව සිංහයන් දෙදෙනෙකු මියගිය බවට වාර්තා වන අතර ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 16 වනදායි. එලෙස මියගිය චෙන්නාහි සත්වෝද්‍යානයක සිටි 12 වැනි සිංහෙක්. මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පසුගිය දින මියගොස් ඇති සීබ්‍රා හා හෙපමටේම සත්වයන්ගේ මරණයට හේතුව කොරෝනා වෛරසය නොවන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.